අයිබෝවන් කියලා පිළිගන්නවා. කුවේට් වලින් report එකක් ඇවිල්ලා තියෙනවා. මේ report එක ඇත්තටම පොඩ්ඩක් බරපතල report එකක්. කුවේට් වල පාර්ලිමන්ට් එකේ මන්ත්‍රීවරු 5 දෙනෙක්ට COVID. නැත්තම් කොරෝනා වෛරස් ඇදලා. ඒත් එක්කම අලුතෙන් cases report ලා තියෙනවා කුවේට් වල. ඒකේ විශේෂත්වය වෙන්නේ මරණ 3ක් report ලා තියෙනවා. ඒත් එක්කම ප්‍රධාන ප්‍රවෘත්ති ගත්තොත් කුවේට් වල මේ කොවිඩ් වෛරස් එක පොසිටිව් වෙච්ච කාන්තාවක් මාස 3කට පස්සේ නැවත ඒ වෛරස් එක ආසාදින වෙලා තියෙනවා. නැත්තම් අපි කිව්වොත් මේක ඔයාලට හරියට කිව්වොත් එක ගැහණු එක්කෙනෙක්ට කොරෝනා වෛරස් එක දෙපාරක් හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් දැන් කුවේට් ගවර්න්මන්ට් එකේ ඇලර්ට් එකක් වගේ ඇවිල්ලා තිනවා. සමහරවිට මෙගොල්ලන් හිතනවා මේක දෙවනි රැල්ලද කියලා. දෙවනි ඉනිම නෙමෙයි දෙවනි රැල්ල කියලා තමයි කියන්නේ. ඉතින් යමු report එකට ඉක්මනට. දැන් අපි report එක ගැන කතා කරනවා නම් මෙගොල්ලන් කියනවා පාර්ලිමේන්තුවේ කුවේට් වල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 5 දෙනෙක්ට කොරෝනා හැදිලා කියලා. දැන් ඒගොල්ලන්ගේ ඒක හැදුණු නිසා දැන් ඒගොල්ලන්ගේ ටෙස්ටිං කරනවා හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේම. ඒත් ඒකම මෙගොල්ලන්ගේ දැන්ට තිබ්බ සසිපාරේ තිබ්බ ගොඩක් මීටින්ග්ස් එහෙම postpone කරලා තියෙනවා මේක නිසා. ඒත් ඒකම අලුතෙන් කේසස් වගේ report ලා තියෙනවා කුවේට් වල 708ක් report ලා තියෙනවා අලුත් cases. මේක 14 වෙනිදා report එක. 506ක් report ලා තියෙනවා අලුත් recovery. අලුත් recovery. ඒත් එක්කම total cases අද වෙනකොට කුවේට් වල 95472යි. අතෝර total recovery එක 85501යි. total මරණ සංඛ්‍යාව 563යි. අලුතෙන් මරණ 3ක් report ලා තිනවා. ඉතින් මේක තමයි අපිට කුවේට් වලින් ලැබෙන report එක. ඒත් එක්කම අපි highlight news එකට යනවා නම් අර දැන් කුවේට් කාන්තාවට ලැබුණ يعني කුවේට් කාන්තාවට හැදුන වැළඳුන මේ virus එක තව පාරක් හැදුන නිසා ඇත්තටම පොඩ්ඩක් පොඩි කලබලයක් නැත්තම් පොඩි පොඩි තිගැස්මක් වෙලා තියෙනවා. තිගැස්මක් කියන්නේ ඒගොල්ලන් පොඩ්ඩක් දැන් ගොඩක් කරගෙන යනවා, චෙක් එක කරගෙන යනවා, ඒගොල්ලන්ගේ චෙකින් කරගෙන යනවා. මොකද මේ මේ ගැහණු එක්කෙනාට ඇත්තටම ලාස්ට් ජූලයි ජූන් වල තමයි මේ පළවෙනි වතාවට ටෙස්ට් එක පොසිටිව් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මාස 3කට පස්සේ තමයි මේ දෙවෙනි වතාවටත් මේ කොවිඩ් වෛරස් එක වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඇවිල්ලා අපිට අල් නහාර් නිවුස් පේපර් එකෙන් තමයි අපිට ලැබෙන්නේ මේ report එක. ඉතින් ඒත් එක්කම ඕගලම් පොඩ පරිස්සම් වෙන්න කුවේට් වල ඉන්න කට්ටිය අනිවාර්යෙන් මේ සමානකරට කියන්න දන්නේ නැහැ. ඉස්සරහට කොහොමද ඒගොල්ලන්ගේ මේ මේ වෛරස් එකට කොහොම මේ රියැක්ට් කරයිද ගවර්න්මන්ට් එක කියලා අපි හරියටම දන්නේ නැහැ. සමහරකට මේ ඒගොල්ලන් හැමදේක්ම ප්‍රිපෙයා වෙලා තින්නේ, හැමදේක්ම ප්‍රිපෙයා කරලා තින්නේ. ඉතින් අනිවාර්යෙන් හොඳ report එකක් හොඳ update එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් channel එකට අලුත් එක්ක channel එක subscribe කරන්න. අපි ඊළඟ highlight video එකකින් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්. අලුත් English channel එක බලන්න නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒකෙත් ගොඩක් අලුත් reports අලුත් වැදගත් වෙන තොරතුරු තියෙනවා. English channel එකේ ගොඩක්ම අපි කරන්නේ මේ vlogs වගේ දේවල්. ඒ කියන්නේ අපි ඔයගොල්ලෝ දන්නා vlogs කිව්වම English vlogs ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ highlight video එකේ ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.